live at 10:30. අයිබෝවන් සියලු ශ්‍රී ලාංකිකයන්ට එකට සිට නැරඹිය හැකි ලංකාවේ එකම මධ්‍යස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. අදත් live at 10:30 සමගින් ඔබ හමුවන මම නිමේෂ් විජේසූරි. මම ෆාතිමා නස්රින්. අදත් මුල් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. තනතුරු හැරගිය මුස්ලිම් ඇමතිවරු යලි පැමිණීමේ තීරණයක නැවත රජෙත් එක්ක එකතු වෙලා අපි වගකීම බාරගෙන සම්බන්ධ අපි ලබන දාට නිසා යම් තීන්දුවක් ගන්න බලාපොරොත්තු වෙනවා. ත්‍රස්තවාදී පරාජය කිරීමේ ශක්තිය ශ්‍රී ලංකාව සතු බව ජනපති ආසියානු නායකයන් හමුවේ කියයි. ශ්‍රී ලංකා රජයටත් මගේ ආරක්ෂක හමුදාවලටත් ත්‍රස්තවාදී පරාජය කිරීමේ ශක්තිය පැහැදිලිවම තිබෙනවා. ව්‍යවස්ථානුකූල බලය ක්‍රියාත්මක කිරීම ගැටුමකට හේතුවක් නොවේ. අගමැති කාර්යාලයේ විශේෂ නිවේදනයකින් කියයි. ජනතා වෙනුවෙන් ජනපති අගමැති එක්විය යුතු බවට විපක්ෂ නායකගෙන් ප්‍රකාශයක්. රට විනාශ කරන්න දෙන්න බෑ. ඒ නිසා මේ කට්ටිය එකතු වෙන්න ඕන. පාස්කු ප්‍රහාරයට මාස දෙකකට පෙර ආරක්ෂක අංශ සහරන් සොයා ගියේ ඇයි? ටෝක් ඔක්කොම අරන් ඇතුළේ ඕක බැලුවා. ඒ මොකටද කියලා කිව්වේ නැද? එම්බස්ස තමයි කිව්වේ මෙහෙම සිදේ කියලා. පොසොන් පොහොයේ වෙනුවෙන් රටම සැරසේ. ත්‍රෛනිකායක මහා සංඝරත්නය කළ ඉල්ලීමට ගරු කරමින් නැවතත් සිය දුර බාලා ගැනීම පිළිබඳව ඉල්ලාස්සු මුස්ලිම් අමාත්‍යවරුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ ගැන අවසන් තීන්දුව ලබන අඟහරුවාදා ලබා ගැනීමට නියමිතයි. අන්තවාදීන්ට සහාය ලබා දුන් බවට චෝදනා කරමින් බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් මෙන්ම හිටපු අමාත්‍ය රිෂඩ් බදියුදීන් ඉවත් කරන ලෙසට බල කරමින් පූජා අතුරලියේ රතන හිමියන් පසුගියදා සිදු කළ උපවාසයෙන් පසුව සියලුම මුස්ලිම් කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු එම දුරෙහින් ඉල්ලා සුනේ පසුගිය තුන්වනදායි. අපි ආණ්ඩුවේ ඇමති ධූර අත්හැරලා හිටියත් අපි මේ ආණ්ඩුව බලහීන කරන කිරිය කිසිම ක්‍රියාවකට යන්නේ නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරයෙන් මේ ආණ්ඩුව අපි නියෝජනය කරන ජනතාවට ආරක්ෂාව කෙසේ වෙතත් මුස්ලිම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම පිළිබඳ කනස්සල්ල පළ කළ ත්‍රෛනිකායක මහා සංඝරත්නය ඒ ගැන අස්ගිරි මහා විහාරයේදී ප්‍රකාශයක් සිදු කළා. අපි කල්පනා කරා මේ නොවිය යුතු දෙයක් වශයෙන් හැමදෙනා වහන්සේම ඒ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා තම තමන්ගේ වගකීම් බාර ගන්න. එම ඉල්ලීම පරිදි යලි තනතුරු බහර ගැනීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බව පසුගියදා හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙවන් පසුබිමකයි. ඒ ඉල්ලීම පිළිබඳව මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදක පැහැදිලි කිරීමක් කරන්නට අපි අදහස් කරනවා. උන්වහන්සේලාට අපේ ස්තුතිය පුද කළ යුතුයි. අනතුරුව දුරවලින් නිවත් වූ අමාත්‍යවරුන් අස්කිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදකීමට මහනුවරට පැමිණි අතර එම අවස්ථාවට මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන්ද එක්ව සිටියා. එම අවස්ථාවේදීද නාහිමිවරුන් පැවසුවේ චෝදනාවට ලක් නොවූ අය මේ මොහොතේ යළි අමාත්‍ය දුර භාරගත යුතු බවයි. එම හමුවට එක් නොවූ කබීර් හෂිම් හිටපු අමාත්‍යවරයා ඊ අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් බැහැදුටුවා. මාධ්‍ය වෙත අදහස් දැක්වූ කබීර් හෂිම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ තමන්ට ආරාධනයක් ලැබෙන්නේ නම් යලි අමාත්‍ය ධූරය බාර ගැනීමට සූදානම් බවයි. මගේ පක්ෂය හෝ රජය මගේ සේවය සඳහා කරන ලද ඒ ඉල්ලීම මත මම කටයුතු කරනවා. මම වෙන කණ්ඩායම්වල බලපෑම්වලට යටත් වෙන කෙනෙක් නෙවෙයි. මහා සංඝරත්නය සිදු කළ ඉල්ලීමට ගරු කරමින් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම යලි අමාත්‍ය ධූරවල වගකීම බාර ගැනීම පිළිබඳ හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා අද මෙලෙස ප්‍රකාශ කළා. ගෞතර තෛනික සංඝ සභාවේ ඉල්ලීමන් සලකා බලමින් නැවත රජෙත් එක්ක එකතු වෙලා අපි වගකීම බාරගෙන සම්බන්ධ ලබන 18 වෙනිදා පාර්ලිමේන්තුවේ අපි නැවත හැමෝම රැස් වෙලා රට තුළ යම් වෙනසක් දකින්න තියෙන නිසාත් රටගෙන හිතලත් අපි කල්පනා කරා මේ සම්බන්ධව යම් තීන්දුවක් ගන්නට. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා අද ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ හමුවේ පෙනී සිටියා. ඒ ඔහු අරාබ් ජාතිකයින් දෙදෙනෙක් සමග කළ සැකසහිත සාකච්ඡාවක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට අද පෙරවරු 9:45 පමණ පැමිණියා. ඒ ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට ලැබුණු පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි. ත්‍රස්ත ප්‍රහාරයේ එල්ල වූ දිනට පසු දින එනම් අප්‍රේල් 22 රාත්‍රී 10ට පමණ MLA හිස්බුල්ලා මහතා පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයකදී සැක සහිත ලෙස අරාබි ජාතිකයන් දෙදෙනෙකු හමු වී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් එම පැමිණිල්ල ගොනු කර තිබුණා.
ඒවන විට ඔහු නැගනිර පළත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ අතර එම හමුවට අදාළ CCTV දර්ශනත් මාධ්‍ය වෙත නිකුත් වී තිබුණා. මෙම හමුවේ සිදු වූ දිනේ සහ වේලාව රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබූ වේලාවක් වීමද විශේෂත්වයක්. මෙම සැක සහිත හමුවීම සම්බන්ධයෙන් පැය 8ක කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ටාශය හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. අද පැය 8ක් විතරමට ප්‍රශ්න කරා. විශේෂයෙන්ම සෞදි අරේබියාවෙන් පැමිණ සිටින 3 දෙනෙක් සංචාර ආයෝජනයේ පාසිකුඩම් හෝටලේ හම්බුණා. ඒ සම්බන්ධයෙන් මට විමසුණා. ඒ වගේම ඉන්පරාසා කියලා හිටපු කොටි පුනරුත්ථාපනය කෙනෙක් පැමිණලා දාලා තිබුණා. මුස්ලිම් තරුණයන්ට අවියාය දුන්නා කියලා කතාවගෙන ඒ ගැනත් ප්‍රශ්න කරා. ඒ වගේම ත්‍රස්තව සාරාන් ගැනත් ප්‍රශ්න කරා. මම ඔක්කොටම පිළිතුරු දුන්නා, සම්පූර්ණ පිළිතුරු දුන්නා. ඒක නිසා ඒක සම්පූර්ණ බොරු ප්‍රචාරයක්. සම්පූර්ණ බොරුවක් කියලා මම හිතන්නේ. මේක වාර්තාව නිකුත් කරාම හෙළිදරවකයි. මේ අතර ස්වර්ණවාහිනී සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් MLA හිස්බුල්ලා මහතා පසුගියදා එම සිද්ධිය ගැනත් අදහස් පළ කළා. ඒගොල්ල නිල වශයෙන් ආවේ ඒගොල්ල මේ ආයෝජනය කරන්න කම්පනියක් රෙජිස්ටර් කරලා දෙනවා. මම ආරාධනා කරා නිගනේරිය පළාත ඉන්වෙස්ට්මන්ට් කියන්නේ හවුසින් ප්‍රොජෙක්ට් එකක් 2000 ගෙවල් හදන්න ප්‍රොජෙක්ට් එකට සාකච්ඡා කරන්න මම එන්න කිව්වා. මම තමයි හොටෙල් දුන්නේ, බුක් කළා, දුකම කරේ. ඒගොල්ල ආවා. මම සඳුදරය, පොලිසිය, මගේ හමුදාව ඔක්කොම ආරක්ෂාවෙන් මම කතා කරලා සාකච්ඡා කරලා බය වෙන්න එපා, ප්‍රශ්නයක් නැහැ. ඒක වන්නේ ඔයගොල්ලෝ යන්න මට මේ දවස් ටිකම කතා කරන්න බැරි වුණා. මම පස්සේ මම වේලාව දෙන්න එන්න කියලා මම ඒගොල්ලන් ගියා කොළඹ. TID, Army Intelligence, CID සම්පූර්ණ ඉන්කුවරි කරලා කිසිම සම්බන්ධයක් නැ දැන් වාර්තා කරලා තියෙනවා. ආසියාවේ බලය යටපත් කිරීමට කිසිදු බාහිර බලවේගයකට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ටජිකිස්තානයේ පැවැත්වෙන ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අමතමින්. ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ පස්වැනි සමුළුව ටජිකිස්තාන දුෂාන්බේ නුවරදී අද ආරම්භ වුණේ ටජිකිස්තාන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට චීන, රුසියා, තුර්කි, ඉරාන ජනාධිපතිවරුන් ඇතුළු ආසියාවේ බලවත් රටවල රාජනායකින් සහ ප්‍රධාන පෙළේ නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියා. විශේෂයෙන්ම ආසියාතික රටවල සමාජිකත්වයේ ධර්ම සීකා ප්‍රධාන වශයෙන්ම අනාගත ලෝකයට මුහුණ දීම සඳහා ඉතාමත් හොඳ සංවිධානයක්. ලෝකයේ ඉදිරි සියවස ආසියාවේ සියවස වශයෙන් අපි කවුරුත් සලකන. ඒ නිසා අපි සීකා සමුළුව යහපත් ලෝකයක් දිනා ගැනීම සඳහා සාමයට කැපී යුතු වෙනවා. සාමයට කැපවීමේදී අපි සියලු දෙනා තුළ තිබිය යුතු සහෝදරත්වයේ සහ සමගිය ඉතාමත් බලවත්. පසුගිය අප්‍රේල් 21 වෙනිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මා මෙහිදී ඉතාමත් වේදනාසහගතව ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා රජයටත් මගේ ආරක්ෂක හමුදාවලට ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ ශක්තිය පැහැදිලිවම තිබෙනවා. මේ සමුළුවේ ප්‍රධාන වශයෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සියලු දෙනාගේ සහෝදරත්වය සහ බැඳීම ඉතාමත් අවශ්‍යයි. ආසියාවේ බලය යටපත් කිරීමට වෙනත් බලවතුන්ට ඉඩ දෙන්න එපා කියලා මා මෙහිදී ඉල්ලා සිටිනවා. ඉදිරි සියවස ආසියාවේ සියවසෙන් සාමයත් ආර්ථික ශක්තියත් සෑම අතින්ම බලවත් වී යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට සීකා කැපවිය යුතුයි කියා මා විශ්වාස කරනවා. සෑම රටකම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් වැදගත්. රටවල් වල නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරන්නත් විශේෂයෙන්ම රටවල් වලට තර්ජනය සහ බලපෑම් කිසිවිටක සිදු නොවිය යුතුයි. මෙහිදී කලාපීය සාමය ඉතාමත් වැදගත්. සාමය තුළ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගන්න පුළුවන්. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති විරසකයක් විසඳීමට ඇමතිවරු පිරිසක් මැදිහත්ව ඇති බවට පළවන වාර්තා පදනම් විරහිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පවසන්නේ ජනපති සහ අගමැති අතර විරසකයක් පවතින බව සහ එය විසඳීමට ඇමතිවරු පිරිසක් මැදිහත්ව ඇති බවට පුවතක් එක්තරා මාධ්‍යක පළව ඇති බවයි. මේ අතර අග්‍රාමාත්‍යවරයාද පෙරවරුවේ මෙරටට පැමිණි බෞද්ධ දූත පිරිසක්ද හමු වුණා. දිවයිනට පැමිණි චීන, ෂැංහයි, හොංකොං බෞද්ධ දූත පිරිසක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක නිරත වුණා. චීනය සහ ශ්‍රී ලංකාව අතර බෞද්ධ සබඳතා දියුණු කර ගැනීමේ ඇති වැදගත්කම මෙහිදී සාකච්ඡා වුණා. එමෙන්ම රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙනට අනුබද්ධව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව බෞද්ධ අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමටද තමන් අපේක්ෂා කරන බවයි ඔවුන් අග්‍රාමාත්‍යවරයාට පැවසුවේ. එමෙන්ම වාර්ෂිකව බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ සම්මන්ත්‍රණයක් මෙරටදී සංවිධාන කිරීමටද තමන් කටයුතු කරන බව එම දූත පිරිස මේ සාකච්ඡාවේදී සඳහන් කළා.
කළා. මේ අතර ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ඇති විරසකයක් විසඳීමට ඇමතිවරු පිරිසක් මැදිහත්ව ඇති බවට පළවන වාර්තා පදනම් විරහිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය අද නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය අත්හිටුවන බව දන්වා තිබුණේ අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ ගැටුමක් නිසා නොව තේරීම්කාරක සභාව පිළිබඳ ගැටලුවක් හේතුවෙන් බවයි. පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පවත්වාගෙන යාම සම්බන්ධ බලතල ඇත්තේ අග්‍රාමාත්‍යවරයාට නොව පාර්ලිමේන්තුවට බවත් එහි දැක්වෙනවා. එසේ තිබියදී ඊට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ කර පුවත් නිර්මාණය කරන්නේ ඇයිද යන්න ප්‍රශ්නකාරී බවත් එම නිවේදනයේ සඳහන් වනවා. එමෙන්ම අගමැතිවරයාට කිසිවකු සමග ගැටුමක් හෝ විරසකයක් නොමැති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ව්‍යවස්ථානුකූලව තමන්ට පැවරි ඇති බලතල ව්‍යවස්ථාව උල්ලංඝනය නොකරමින් ක්‍රියාත්මක කිරීම කිසිම ගැටුමකට හෝ විරසකයකට හේතුවක් විය නොහැකි බවද එම නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ බෞද්ධාලෝක පොසොන් උළෙලේ සමාරම්භක අවස්ථාවට එක් වුණා. අග්‍රාමාත්‍යවරයා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ගොඩනැගිල්ලේ විශේෂ පීඨිකාවක තැන්පත් කර ඇති මහනුවර ගෙඩිගේ රජමහා විහාරස්ථානයේ සිට රැගෙන ආ සර්වඥ ධාතු වහන්සේ වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ ඉදිකර ඇති තොරණ විවෘත කළේ අගමැතිවරයා අතින්. රටපුරාම ජනතාව අනුබුදු මිහිඳු ජයන්තිය සමරන්නට මේ වන විට සූදානම් වනවා. ජාතික පොසොන් සතිය ලබන 19 වැනිදායින් අවසන් වෙනවා. මේ තොරතුරු දෙවයින පුරා පොසොන් සූදානම පිළිබඳවයි. මෙවර ජාතික පොසොන් දින තේමාව වන්නේ මෙද්දියෙන් සිත්නිව මුයන්නයි. අනුරාධපුරය නගරය කේන්ද්‍ර කරගෙන ජාතික පොසොන් උත්සවය ක්‍රියාත්මක අතර සැදැහැවතුන් මිලියනයක් පමණ අනුරාධපුරයට පැමිණෙතැයි අපේක්ෂා කරනවා. ස්ථානය මුළු කරගෙන දානශීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා සියලුම විහාරස්ථානවල. මාමේුණාව සමාධි පිටුමේ අසල විශේෂ භාවනා වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ පහසුව වෙනුවෙන් මේ වන විටත් විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාවට නංවා තිබෙනවා. පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරය හා මිහින්තලය ප්‍රදේශවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. ඒ අනුව අනුරාධපුරය හා මිහින්තලය ප්‍රදේශ කලාප 10කට බෙදා වෙන් කර තිබෙනවා. ඒ රාජකාරී කලාප 10 එක් එක් කලාපයේ බාරව සහකාර පොලිස් අධිකාරීවරයෙක් පත් කරලා තිබෙන්නේ. බෞද්ධාලෝක පොසොන් කලාපය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සංවිධානයෙන් මෙවර පොසොන් පොහො දින වෙනුවෙන් අද සිටම පැවැත්වෙනවා. බෞද්ධ මහා සම්මේලන ඉදිකරපු ශාලතම තොරණ කොළඹ ඉදිවෙන පොසොන් වෙනුවෙන් ඉදිවෙන එකම තොරණ බෞද්ධාලෝක පොසොන් උදානේ ජූනි මාසේ 15-16 පොහොය දිනේ දෙදින මහනුවර ගෙඩිගේ විහාරයේ සිට වඩම්මනු ලබන සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාමාන කරන්නට සැදැහැවත් බෞද්ධ ජනතාවට ඉඩකට සලසා තිබෙනවා. මේ අතර දන්සල් 7870ක් ලංකාව පුරාම පවත්වන්නට ලියාපදිංචි කර අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ අතරින් වැඩිම දන්සල් ප්‍රමාණයක් තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුලයි. ස්වර්ණවාහිනියේ මෙවර පොසොන් පොහො දින අමාදාහර ගෙන එන්නේ සෝමාවතිය පුදබිමේ සිටයි. ඒ අනුව හෙට අලුයම සිට සජීවීව අමාදාහර සමගින් එක්වන්නට අපි බැතියෙන් ආරාධනා කරනවා. ජනතාව වෙනුවෙන් ජනපති සහ අගමැති එකම මාවතකට පැමිණිය යුතු බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කාල්ටන් නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වහාම කැබිනට් රැස්වීමද පැවැත්විය යුතු බවයි. මේ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පොතුපිටියේ පැවති ආගමික උත්සවයකටද සහභාගී වුණා. කලමාන පොතුපිටිය මිහිඳු කලා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජානන් වහන්සේ සහ චෛත්‍ය මන්දිරයේ අද විවෘත කෙරුණා. ඒ විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අවුරුදු 30ක යුද්ධයෙන් පස්සේ අවුරුදු 10 සම්පූර්ණ වෙන්න තිබුණේ මැයි මාසේ 19 වෙනිදා. අපිට 19 වෙනිදා සමරන්න සිද්ධ වුණේ නැවත බයි මැයි දිනේ සමරන්න බැරි වුණා. වෙසක් උත්සවයේ අපිට සමරන්න බැරි වුණා. දැන් පොසොන් උත්සවයක් තියෙනවා. ඒක අපි සමරන්න ඕන. අපි බියෙන් ජීවත් විය යුතු නැහැ. අපේ රටක කිසි කෙනෙක් කිසි වෙලෙකට බිය විය යුතු නැහැ. නමුත් මේ තත්ත්වයට අපි ඇදවැටුනේ ඇයි? ජාතික ආරක්ෂාව අපි නිලලා ගියා. මට මතකයි සමහර ඇමතිවරු ගිහිල්ලා පාරවල් හරස් කළ දිච්ච බැරියර් විසිකල්ලා දැම්මා. මේ මොන බොරු වැඩක්ද කියලා. හමුදාවල් අයින් කරේවි. කඳවුරු අයින් කරා. කිසි ප්‍රශ්නයක් නැහැ කියලා බොහොම සෑල්ලුවෙන් ජාතික ආරක්ෂාව ගැන බැලුවේ. ආරක්ෂක මණ්ඩලය රැස්ුනේ නැහැ. නිසියාකාරව මේ සාක්ෂි දෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති වෙලා තියෙන තමයි මේ බෝම්බ ප්‍රහාරය ආවේ.
මේක නිසා අද මුළු ජාතියක්ම සැකෙන් ජීවත් වෙනවා, බයෙන් ජීවත් වෙනවා. සියලු දෙනා මුළු රටක් බයෙන් ජීවත් වෙනවා. එවැනි තත්ත්වයකට ඇදහැල්ලා තියෙනවා. මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන. මේ අතර විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද කාල්ටන් දිවසේදී ජනතාව හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. ආන්දෝලනාත්මක තත්ත්වයක උදාහරණ දෙනවා. කැබිනට් එක රැස්ෙන්නේ නැතුව, කල්පනා කරන්නේ නැතුව අපිට පහර දීම සඳහා ඉදිරිපත් කරවපු ධානාමය තුල ඇති වෙලා තියෙන දරුණුම තත්ත්වය මේකයි. දැන් අද මේ දෙන්න අතර ගැටුමක් තියෙනවා. ඒ ගැටුම පිටින්නිකට විහිල්ල තමයි මේ තත්ත්වයට ඇති උනේ. කැබිනට් එක රැස් වෙන්නේ නැති තත්ත්වයකට අනිවාර්යයෙන්ම මේ දෙන්නගේ රණ්ඩුව ජනතාවට බරපටවන්න බෑ, රට විනාශ කරන්න දෙන්න බෑ. ඒ නිසා මේ කට්ටිය එකතු වෙන්න ඕන. මේ දෙන්න එකතු වෙලා වහාම අද ලබන කැබිනට් මණ්ඩලයේ තියෙන දවසට රැස් වෙන්න ඕන කියලා තමයි අපේ මතය. ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයනොත් ජනාධිපතිතුමාගෙනොත් ඉල්ලනවා රැස් වෙලා මේ තත්ත්වය ඇති කරන්න ඕන කියලා. අනිත් පැත්තෙන් අපි කියනවා රජයේ නිලධාරි පාර්ලිමේන්තු සභාවට ගෙනල්ලා රහස් එලි කරගන්න සූදානම් වීමත් වැරදි, වහාම එක නාත්තන්න ඕන. පාස්කු ප්‍රහාරයට මාස දෙකකට ප්‍රථම සහරාන් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඔහුගේ බිරිඳගේ නිවසට ගොස් තිබෙනවා. හතේ මෙහෙයුම අද කුලියාපිටිය කටුපත පිහිටියම නිවස ආශ්‍රිතව කළ සොයා බැලීමකදී එම කරුණු අනාවරණය වුණා. හතේ මෙහෙයුම වයඹ පළාතේ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කරගනිමින් ත්‍රස්තවාදීන් තම ආරක්ෂිත නිවාස ලෙස ස්ථාන කිහිපයක් යොදාගෙන තිබුණා. මෙහි විශේෂත්වය වන්නේ ත්‍රස්තවාදී ප්‍රහාරයේ කණ්ඩායම් නායකයා වූ සහරාන්ගේ බිරිඳත් මෙම වයඹ පළාත තුළ ජීවත් වීමයි. ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත නිවාස පිළිබඳව සහ ත්‍රස්තවාදීන්ගේ ස්තවත් සැඟවුණු තොරතුරු රැසක් අනාවරණය කර ගැනීම සඳහා හතේ මෙහෙයුමේ අප මේ මොහොතේ වයඹ පළාත බලා පිටත් යනවා. පාස්කු ප්‍රහාරයේ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ සහරාන් මුල්වරට කැකුණුගොල්ල සහවට ප්‍රදේශවල ජනතාවට තම මත ප්‍රචලිත කිරීමට උත්සාහ දරා තිබුණේ 2002 වසරේදී. ඊට ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවගෙන් විරෝධතා එල්ල වුවත් පොලිසියෙන් ලබාගත් නීත්‍යානුකූල අවසරයක් මත ඔහු සිය දේශන පවත්වා තිබුණා. ඉන්පසුව එම අවසරය උපයෝගී කර ගනිමින් සහරාන් තම අන්තවාදී මත සහ තව්හීද් ජමාත් සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළද ඊට විරෝධය පළ කළ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඔහුට පහර දීමක්ද සිදු කර තිබුණා. අනතුරුව තම උපන්ගම වූ කාත්තන්කුඩි ප්‍රදේශයට ගිය සහරාන් එම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් තම අන්තවාදී මත සහිත තව්හීද් ජමාත් සංවිධානය ප්‍රවර්ධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් ඒ අතරතුර අවස්ථා කිහිපයකදී සහරාන් ඔහුගේ බිරිඳ පදිංචිව සිටි නිවස වෙත පැමිණ තිබුණා. පාස්කු ප්‍රහාරයේ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ සහරාන්ගේ බිරිඳගේ උපන්ගමට හතේ මෙහෙයුමේ අප අද ගමන් කළේ සහරාන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කර ගැනීමේ අරමුණෙන්. කටුපත ප්‍රදේශයේ සහරාන්ගේ බිරිඳගේ නිවසට අපි ආවා. අපිත් එක්ක ඉන්නවා සහරාන්ගේ බිරිඳගේ පියා. ඔබතුමා කොහොමද මේ සහරාන් නැමැති පුද්ගලයා හඳුනාගත්තේ? ඉස්සල්ලා අපි පවුලගේ නංගියේ මිනිහ එක තමයි ආවේ. ඒ වෙලාවේ ආපුවම තමයි අපේ දුව දැකලා ඉල්ලුවේ. 15 ඉවර වෙලා අපි දුන්නා. ඒකට විවාහයෙන් පස්සේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වුණේ මේ නිවසකට. කොහොමද ඒගොල්ලගේ පවුල් ජීවිතය ගත කරන්නේ? බඩකුවා ඉඳලා හොඳටම අපි කියන විදිහට හිටියේ. එහෙට හොඳට අතේ සල්ලි තිබුණද? නෑ, එහෙම එකක් නෑ. එහෙම සල්ලිකාරයක් නෙමෙයි. එයා සල්ලිකාර නෙමෙයි. ගේ 2500 3000 සල්ලි වලට ගේ අරන් හිටියම්. නෑ, වාහනත් නෑ. බසේ යනලා තිරිවිලාල්ලල තමයි මෙහාට එන්නේ. කාත්තන්කුඩි ප්‍රසිනක් වුණානේ 17 අවුරුදේ. 2017 මොකද ප්‍රශ්න? 2017 පල්ලියේ සූෆි පල්ලියේකයි මේ කට්ටියයි මෙතන රණ්ඩු වුණා. මම බෑන්න එක දවස. මටත් එයා බෑන්නා. මේ මාමණි ඔයා පාඩු ආයේ ඉන්න. මම ඒ කරගෙන. එහෙ ප්‍රශ්නෙන් පස්සේ දුව කිව්වා මේ තාත්තා මේ ප්‍රශ්නයක් අපි මේක යන්න කියලා. අපි පුතා ගිහින් එක්ක ආවා එහාට. මෙහෙ තම අවුරුදු දෙකක් විතර මේ හිටියේ අපි එක්ක. ප්‍රහාරය සිද්ධ වෙන කාලේ දුව මෙහෙද හිටියේ? පෙබ්‍රවාරි 19 මේ එහෙ ආවා CID ඔෆිසෙන්. 20 වෙනිදා බය වෙලාද ඔයා මේ කෝල් කරලා එන්න කියලාද තව එක්කෙනෙක් ඉදී එයා එක ගියා. බෙත් ගන්න ඕන කියලා ගියා. ආවනේ. පස්සේ අපි රායනකම් බැලුවා 10කම් නැත්නම් පස්සේ කඩුවත පොලිසිය ඇන්ඩියද. ඒ කියන්නේ මේ පාස්කු ප්‍රහාරයට කලින් මේ ගෙදරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වල සහරාන්ව හෙව්වද? ටෝක් ඔක්කොම අරන් ඇතුළේ බැලුවා. ඇතුළේ බලපුවම එයාත් නෑ, කවුරුත් නෑ ඉතින්. ඒ මොකටද කියලා කිව්වේ නැද? එම්බස්ස තමයි කිව්වේ මෙහෙම සිදු කියලා. එතකොට ප්‍රහාරය එල්ල වෙලා නෑ නේ පෙබරවාරි? නෑ, එල්ල වෙලා නෑ. සයේ වෙලාව තමයි සහරාන් හොයන ආව කියලා. පස්සේ තමයි වාර්තා කියනකොට කිව්වා මේ සහරාන් මෙහෙම මෙහෙම කියලා. මෙහෙම මෙහෙම කියන්නේ මෙයා මේ මේක
කොහෙද මේ මාවනල ප්‍රශ්නය බුදි පුලිම කේසත් ඒ වෙලාව තමයි එනක අපිට දන්නේ ඒක මොනවද කියලා සහරාන්ගේ දැඩි අන්තවාදී ප්‍රති අදහස් තිබුණා නිකන් අපිට ඒක කොහොමද දන්නේ සහරාන් කරපුවට අපි පුල් විරුද්ධ ඒකට ඒකට අපි සම්බන්ධත් නෑ අපිට දන්නත් නෑ ඒව විස්තර පොලිසිය එනවා මියෙක් එනවා CID එකනවා හැම එකම ආවා හැම එකටම අපි උත්තර දෙන්නයි මොන වගේ වටපිටාවක්ද මේ ගමේ අය කොහොමද ගමේ ඔක්කොම තරහ වෙලා අපි ඔය කතා කරන්නේ අපිට මේ එළියට බැහැින්ද බෑ අපි වැවලා ඉන්නේ කට්ටියයි කියලා මේ ගියදරටත් ගිනි තියනවා එහෙම කියලා බෑ කරලා යනවා සමහර කට්ටිය මේලා බලලා යනවා සමාජයේ කොන් වෙලාද කොහොමද ඔක්කොම කොන් වෙලාද අරාබි ඉස්කෝලේ ඉනත්ත දැන් අරාබි ඉස්කෝලේ ගන්නෑ කියලා තමයි කෝල් කරුවේ කිව්වා අය සාදරා නෙමෙයිනේ යා දැන් නේතු අපි දුව දෙන්න බණිත් බබාලා ඉස්කෝලේ යන්න ඕනේ විගණ ගන්න ඕනේ කියලා කිව්වා කොහම ගෙදරට ඇතුළට දාලා වහලා ඉන්න බෑනේ එකන කරපු වැඩේට පොලිසිය කිව්වා ඉතින් එයා කරපු වැඩට ඔයා මොනවද කරන්නද ඔයා පාර යන්න කියලා මං ගියා යන්න බෑ සර් බෑ කියලා පස්සේ කිව්වා ඉතින් මේ හරියනවා එයා කට්ටියට පුළුවන් මේ ආරක්ෂා කරන්න ඉතින් ආතන ආරම්භල කරුණා කිව්වොත් එයා කට්ටියට බෑ කිව්වා හතේනේ ලොව සියලුම රටවලට ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසත් මාලදිවයින් ජනතාව සංචාරය කිරීම සඳහා ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක්සේ පිළිගන්නා බවත් මාලදිවයිනේ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් කතානායක මොහොමඩ් නෂීඩ් මහතා අද ප්‍රකාශ කළා. මාලදිවයින් උප ජනාධිපති ෆයිසල් නසීම් මහතා සහ හිටපු ජනාධිපති නෂීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් පරිදි මාලදිවයින් උපජනාධිපති ෆයිසල් නසීම් හිටපු ජනාධිපති මෙන්ම කතානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු ජ්‍යෙෂ්ඨ මැති අමතිවරුන් පිරිසක් ඊදිවයිනට පැමිණියා. පාස්කු ප්‍රහාරයෙන් පසු බිඳ වැටුණු සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා ශ්‍රී ලංකාව සුරක්ෂිත බව සනාථ කිරීමයි මේ චාරිකාවේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ. අද සවස පැවති මාධ්‍ය හමුවකදී මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් මෙලෙස අදහස් දැක්වුවා. To stand in solidarity with the people of Sri Lanka. Recent challenging events in Sri Lanka is an issue of concern for all of us. And we want to see if we can express a view that Sri Lanka is safe to come on holidays, safe to come shopping. Sri Lanka is as safe as all our countries always are. Terrorism is an issue. It's probably the biggest single issue that organized states now face. Especially in South Asia. In the last 4-5 months, our security forces has apprehended an amazing amount of drugs in the Indian Ocean. We are able to patrol our waters, and we are looking after our waters. The Ministry of Defense and the Maldives National Defense Force and its coast guards have done that for quite a while, and we are able to continue doing that. There is a Maldives India Sri Lanka naval cooperation understanding that they meet, I think, once a year, and they exchange notes. We also take part in military exercises in the Indian Ocean. We are properly linked into Sri Lanka, Maldives and India security arrangements. කොළඹ අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද පාස්කිරිදා ප්‍රහාරයෙන් විනාශයට පත් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී කාදිනල් හිමිපාණන් ශ්‍රී ලංකාව තුළ නැවත වරක් ලේවැගිරීමක් සිදු නොවී සාමකාමී වාතාවරණයක් ගොඩනගා ගැනීමට සියලු දෙනාටම හැකි වේවායි ප්‍රාර්ථනා කළා. අප්‍රේල් මස 21 වනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මඩකලපුව සියෝන් දේවස්ථානයට දැඩි හානි සිදු වූ අතර බොහෝ පිරිසකට ජීවිත අහිමි වුණා. විනාශ වූ දේවස්ථානය ප්‍රසංස්කරණය කිරීමේ කටයුතු යුද හමුදාවේ මැදිහත්වීමෙන් සිදුවන අතර කොළඹ අගරදුකුරු අති උතුම් මැල්කම් කාදින රංජිත් හිමිපාණන් අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙම අවස්ථාවට මඩකලපුව රදකුරු පොන්නයා ජෝසප් හිමිපාණන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ නැගෙනහිර පළාත් නාඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා. එහිදී කාදිනල් හිමිපාණන් විසින් මඩකලපුව සියොන් දේවස්ථානයේ රොෂාන් මනෝජ් ප්‍රධාන පූජකතුමා වෙත මුදල් පරිත්‍යාගයක්ද සිදු කළා.
පසුව ප්‍රහාරයෙන් පීඩාවටපත් පිටිස සමග කාදිනල් හිමිපාණන් සාකච්ඡාවකදී නිරත වුණා. ක්‍රිස්තුස් වහන්සේ අධහන්නන් හැටියට අපි සහෝදර පිරිස අපි අතර වෙනස්කම් තියෙනවා නමුත් ඒවා අපි ගණන් ගන්න ඕනේ නැහැ. මොකද ස්වාමීන් වහන්සේ අපිට කිව්වා සියලු දෙනාම එකතු වෙන්න. උන්වහන්සේ යාඥා කළා අපි එකතු වෙන්න. ඔවුන් වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක්ද කාදිනල් හිමිපාණන් විසින් සිදු කළා. මෙම අවාසනාවන්ත සිද්ධිය වගේ දේවල් මේ ලංකා පොළොවේ නැවත නොවේවා කියලා ප්‍රාර්ථනා කරන්නටයි අපි මෙහාට ආවේ. ශ්‍රී ලංකා පොළොව තුළ කවදාක්වත් මේ වගේ ලේ හැලීමක් සිදු නොවී සාමකාමී වාතාවරණයක් ගොඩනගා ගන්න හැමෝටම ඉඩකඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා. මෙරට මතුව ඇති අන්තවාදී තර්ජන තුරන් කිරීමට මහා සංඝරත්නය සමගිය අත්‍යවශ්‍ය බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. මේ අතර අම්බලංගොඩ පැවති වැඩසටහනකින් අනතුරුව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්ද රටේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් පළ කළා. බොහෝ මැති ඇමතුරුන් ජනතාව ප්‍රතික්ෂේප කරන තත්යකට පත් වෙලා තිබෙනවා. බොහෝ මැති ඇමතුරුන්ට ජනතාවගේ විශාල විරෝධයක් පළවෙමින් පවතිනවා. ඒක නිසා මම හිතන්නේ මේ ජනතා විරෝධයේ හමුවේ හදිසි මැතිවරණයක් මේ රටට අවශ්‍යයි. මේ මැතිවරණේ ජනාධිපතිවරණයක් වෙන්න පුළුවන්. ඒ වගේම මහ මැතිවරණයක් වෙන්න පුළුවන්. අපි ඉල්ලන්නේ ඉක්මන් ජනාධිපතිවරණයක් හැකියිමනේ ජනාධිපතිවරණයක් වාත්වලා මේ රටට වග කියන ජනාධිපතිවරයෙක් පත් කරගන්නට තිබෙන අවකාශය ජනතාවට ලබා දෙන්න ඕනනේ. දැන් මේ උම්මත්තක වහබ්වාදී අන්තවාදයේ පරාජය කිරීමට මම හිතන්නේ හාමුදුරුවනේ මුළු ලෝකෙටම මේ විසනසන්න බෙහෙත තියෙන්නේ අපි ළඟ නායක හඳුර. වෙන කාටවත් එක කරන්න බෑ. ආගමික දර්ශන මතවාද න්‍යායන් 62ක් එක්ක හැප්පිච්ච කෙනෙක් අපේ නායකයා. අද අපි මේ ඇම්බරෙනව එකක් එක්ක උත්තර දෙන්න බැරුව. හාමුදුරුවරු සමගි වුණොත් මේ නායකයෝ අපිට සමගි කරගත්තා. නායකයෝ හැදෙන්නේ නැහැ ලේසියෙන්. මාර්ගස් හැදෙනවා වගේ නායකයෝ හදන්නත් බෑ. නායකයෙක් හදනවා කියන්නේ හඳුන් ගහක්, කළුවර ගහක්, කරුණික ගහක් හදනවා වගේ අමාරු වැඩක්. හාමුදුරුවරු හැටියට අපිට තියෙන එකම රාජකාරිය වෙන්නේ අනුශාසකයින් වීමයි. ඒ අනුශාසකත්වයේ සපයන නම් අපි සංඝයාගේ සමගිය ඉස්සරව රටට පෙන්වන්න ඕනේ. බුදුහාඳුර අපිට කිව්වේ රටට දෑට විපතක් වෙන හැම වෙලාවකම සුඛා සංගස සාමග්ගී සංඝයාගේ සමගිය සැපතට හේතු වෙනවයි කියන්නේ. ඒ නිසා අපි මහනුවරදි පෙන්නනවා හාමුදුරුවෝ 10,000 රැස් වෙලා සංඝයා සමගි වුණා උඹල සමගි වෙයලා. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා නිසි වේලාවට ඉදිරිපත් කරන බව අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතා පවසනවා. මේ අතර අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ විවේචන එල්ලුවද වත්මන් රජයේ ජනතාව වෙනුවෙන් යුතුකම් ඉටු කර ඇති බවයි. ලංකාවේ මාධ්‍ය වලට පෙන්වන්න කැමැතිම දේ තමයි උද්ඝෝෂණ. දැන් රාජිත සේනාරත්න මැතිතුමා මේ බදුල්ල ඉස්පිරිතාලට මේ බදුල්ල ඉස්පිරිතාලේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි පපුවේ අමාරුවක් හැදුනොත් පපුවේ වැල් කීයද බ්ලොක් කියලාත් හොයන්න බදුල්ලේ නැහැ. මෙච්චර කාලයක් නොවිච්ච ඒ බිල්ඩින්ම මේ වෙලාවේදී හැදෙනවා. දේශපාලන වශයෙන් පුංචි පුංචි විවේචනාවට අර විසිල් බල්ටි ගැහුවෙන තුනට වැඩ වෙලා තියෙනවා. දැන් අද උදේ මම එනකොට කිව්වා වයසක කාන්තාවක් එයාගේ මේ ධනය මේව කළා රජේ රෝවලෙන් අද නිකන් මම හින්දා ඒ ඔක්කොම නිකන් දෙනවා. ඒ මනුස්සයා දැකලා මට විරුද්ධව මේ බෝඩ් උස්සනේ හුඟ දැකලා කිව්වා. එයාගේ පුතා මේ මගේ මාධ්‍ය ලේකම්ට කතා කරලා කිව්වලු අපේ අම්මා ඇඬුවයි. අපේ අම්මා කිව්වලු හැමදාම උදේට මල් පහන පත්තු කරලා මේ නොදුටු රාජිතමත්මාවට පින්දේ. ඒතර මෙහෙම එකක් දැක්කහම අද ඇඬුවයි කිව්වා අපේ අම්මා. රටේ ජනතාව ආරක්ෂා කරන, රටේ ජනතාවගේ අභිමානය ආරක්ෂා කරන විදේශ රටවල් වලට නැමෙන්නේ නැති නායකත් අපේ පක්ෂ තුල හිටියා. හැබැයි ඒ නායකත්ව පෙන්වන තවත් නායකයෙක් ගినాපු උදවිය අද කියනවා ඊළඟ 20යි 20 අපි පෙන්වන්නම් කියලා. අපි දැක්කා රතන හාමුදුරුවෝගේ පෙරේද කියනවා අපේ හාමුදුරුවනේ 20යි 20 මේ රටේ වටිනා කියන නායකයෝ තමයි කියන්නේ කියලා. 2015 තුන්වංශයේ එක කිව්වා. ඒ කිව්ව නිසා තමයි අපේ නායකත්වය අපිට අවශ්‍ය තැනට ගේන්න බැරි වෙලාද බැනුම් ගන්න සමාජය තුල. මේ ප්‍රදේශවලේ අන්තවාදී සිද්ධි ඇති කරන්න හැදුවෙත් ඔය පොහොට්ටුවේ දේශපාලනය. ඒක පැහැදිලිනේ. හොයලා බලන්න කරපු දේවල් සම්බන්ධයෙන් කවුද ඒ වගේ හිටියේ කියලා. අපි මේව ගණන් ගන්න අපේ ගමන අපි යනවා. ඉදිරියේ එන්නේ ජනාධිපතිවරු නැක් ඒ ජනාධිපති අපේ අවශ්‍ය වෙලාවට අපි ඒ අවශ්‍ය තීරණේ ගන්න. අදට චාන්ස් ගන්න දෙනවා. දැන් ඔයාට ඕනේ මොකද්ද වගේ උත්තරේ ගන්න? ඒව උත්තර දෙන්න. ඒක අයික ඔයාටයි බටයි මේ අපේ කෘත්‍ය අධිකාරම තීරණය කරගන්න. අපිට පක්ෂ නායකයෙක් ඉන්නවා, රන්ලික් සිමත්තුවා ඉන්නවා. සජිත් ප්‍රේමදාස සහ කතානායක කුමාරගේ නම ගෑවෙනවා. ඒ හොඳයි නේද? හොඳයි නේද? අපේ ප්‍රශ්නේ අපි බලා ගන්න. ලබන දෙසැම්බර් 9 වෙනිදා වන විට මෙරට ජනාධිපතිවරයා වන්නේ නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පළ කළා.
එක පැත්තකින් ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා හරියට චූලෝදර මහෝදර වගේ මහා ද්වන්ද සටනකට දැන් මේ වන විට ලෑස්ති වෙලා ඉන්නේ. අනිත් පැත්තෙන් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අතර මහා භයානක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ජනාධිපතිතුමා කියන කිසිම දෙයක් කතානායකවරයා පිළිගන්න කැමතිවරය නැහැ. කතානායකතුමා ජනාධිපතිතුමාව සත පහකට ගණන් ගන්නේ නැහැ. ජනාධිපතිවරයාට තියෙන බලතල පාවිච්චි කරමින් ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනාධිපතිතුමා යන්න ලෑස්ති වෙනවා කියලා අපට ආරංචි මාර්ග ලැබෙනවා. ජනමත විචාරණයක වික්‍රමසිංහ මහත්තයාට තියෙන ජනමත විචාරණයක් නම් එන්නේ 18 වෙනිදා ගේන පාර්ලිමේන්තුවේදීම යෝජනාව ගේන්න වෙයි පාර්ලිමේන්තුව විසිරුවීමට යෝජනා. එතකොට වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුව විසිරුවීම යෝජනාව ගෙනාවම අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපිත් අත උස්සනවා පාර්ලිමේන්තුව විසිරුවා. එදා තේරින් කාර්ක සභාවේ හමුවේ ඇවිල්ලා කියනවා ජමිතුල් උල්මා සංවිධානයේ සභාපතිවරයා සාරාල්ලා බිහුනේ බේරුවල සිද්ධියෙන් කියලා. එතකොට ඒ වගේ තැනකට ලඟු කරන්න තත්වයකට අද මෙයයි පත් කළා තියෙන්නේ. දේශපාලකයා සාරාන් වන්දනාවේ ගිහිල්ලා තියෙන බොහොම පැහැදිලිව මොකද අද වෙන්නේ? ඒ තේරින් කාරක සභාවට ප්‍රශ්න වෙලා තියෙන්නේ රාජ්‍ය සේවකයාගේ ඇඳුම. අද වෙනකොට ඊළඟ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන ඊළඟ මැතිවරණ ඉලක්ක කරගෙන මෙයයි ජයග්‍රහණය කරන්න තම තමන් එකිනෙකාට ඇඟිලි දික් කර ඉන්නවා. ඒක නිසා කැබිනට් එකක් නැතුව කැබිනට් පවත්වන්න නැතුව මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. කැබිනට් එක තියන්නේ නැත්තේ ජනාධිපති සහ අගමැතිගේ තියෙන බල පොරයත් එක්ක සහ ඒගොල්ලොන්ගේ පෞද්ගලික දේශපාලනික මතවාදත් එක්ක. ඒක නිසා රට ජනතාවත් අසීරුවට පත් කරන්න එපා කියන එක තමයි අපි කියන්නේ. 2025 වසර වන විට උදාගම්මාන 20,000ක් ඉදිකිරීම තම අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. 2500 වැනි උදාගම්මානයට අද හම්බන්තොටදී මුල්ගල තැබීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සැමට සෙවන යලිපිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ දිවන 2449 සහ 2500 වන උදාගම්මාන සඳහා මුල්ගල තැබීම අද සිදු වුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින්. ඒ හම්බන්තොට කෑලියපුර ප්‍රදේශයේදී. බොහොම අමාරුවෙන් බිහි කරපු රජයක් තුල අද අපි අති විශිෂ්ට වූ ඉලක්කයක් සම්පූර්ණ කරන අවස්ථාව. 2500 වෙනි ගම්මානය ආරම්භ වෙන දවස රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සිහිනය අප මාතෘභූමියේ සැමට සෙවන ලබා දීම ගම්මාන 20,000ක් සම්පූර්ණ කරලා 20යි 25 වෙනකොට ඒ යුතුයකම ඉෂ්ට කරනවා කියන එක මේ ප්‍රකාශ කරනවා. ඒ මහා ඓතිහාසික දිනේ මේ උත්සව භූමියේ ඒ සත්කාරයේ ක්‍රියාත්මක වෙන මොහොතේ අපි මහා උලඟකට මුහුණ දෙනවා. මහා සුළඟක් හමනවා. මම කියනවා මේ සුළඟ ජනතාව ජීවත් කරවන වෙනසක් බිහි කිරීමේ මහා සුළඟක් කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මේ මහා සුළඟ හරහා මේ නිර්මාණය වෙන මේ ඓතිහාසික ජනතා බලවේගය මේ ඓතිහාසික ජනතා ශක්තිය තුලින් 24 පෑම මේ රටේ අස්සක් මුල්ලක් නැර හැම පවුලක්ම රැක ගැනීමේ ජනතා වික්‍රමයේ ආරම්භය කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාසලට ප්‍රකාශ කරනවා. ජනපති අගමැති ගැටුම නිසා පීඩාවට පත්වන්නේ රටේ ජනතාව බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. හම්බන්තොටදී පැවති ජන හමුවකදී ඔහු අවධාරණය කළේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් මෙරට අවශ්‍ය දෙයක් සිතා බැලීමට කාලය එළඹ ඇති බවයි. අපිට කල්පනා කරන්න වෙලා තියෙන විධායක ජනාධිපති ක්‍රමය මේ රටට ඕනද කියලා. දැන් කට්ටියගෙන යුද්ධෙට ඒක වාසියි කියලා. ඒතර යුද්ධය ඇති වුණත් විධායක ජනාධිපති ක්‍රමය තියෙන කාලේ නෙමෙයි. ඒක නැති කරන වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ හයිය අරගෙන කරා. දැන් ආයේ අපි කල්පනා කරන්න ඕන දැන් අවශ්‍යද කියලා මේ රටට. කෝටි ගණනක් ජනාධිපතිවරණයක් වෙනුවෙන් වියදම් කරන්න ඕන. එක පැත්තකින් නැතුව දෙපැත්තකින් නම් පත්ුනේ අර්බුදේ ළඟට. මොකද ඡන්ද දෙකකින් නෙපත් වෙන්නේ දැන් තියෙන තත්ත්වෙම බලන්න. දැන් ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා තව පැත්තක. මේ ගැටීම නිසා කවුද පීඩණයට මේ රටේ ජනතාව. එහෙසම මම විශ්වාස කරනවා දැන් අපිට නැවත කල්පනා කරන්න වෙලාව ඇවිල්ලා තියෙනවා මේ රටේ විධායක ජනාධිපති ධුරයක් ඕනද ජනාධිපති ඡන්දයක් ඕනද කියලා. අපේ මිනිස්සුන්ට දැන් ඕන සල්ලි නාස්ති කරන මැතිවරණ නෙමෙයි. දැන් ඕන රට ගොඩනගන වැඩපිළිවෙලක් ඕන. පාලාත් සභා ඡන්දේ සෑහෙන කාලයක් ප්‍රමාද වෙලා තියෙනවා. ඒක තියන්න බය මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න කිසි විදියකින් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා තියන්න වෙන්නේ ජනාධිපති මැතිවරණය මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ වෙනකොට ජනාධිපති මැතිවරණේ නාමය යෝජනා කැඳවීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. 3-2 පාර්ලිමේන්තු තීරණයක් නැතුව අවුරුදු 4 මාර ඉවර වෙනකන් පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න
බෑ. මේ ආණ්ඩුව පාර්ලිමේන්තු මැතිවරණයකට බය නිසා අපි සියලු දෙනාම ඉල්ලා හිටියත් තුනෙන් දෙක ගන්න සහයෝගය මේ රජයෙන් ලැබෙන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලි. This is live at 10:30. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටබ කෙටියෙන්. ශ්‍රී ලංකා ඉන්දියා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ අරමුණින් ද්විපාර්ශ්වික ගවේෂණ හුවමාරු සංචාරයක් අද උදෑසන ආරම්භ වුණා. ඒ අනුව ඉන්දියා ත්‍රිවිධ හමුදා සමාජිකයන් 159 දෙනෙක් සහ පවුලේ සමාජිකයන් අද දිවයිනට පැමිණි අතර ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සමාජිකයන් 162 දෙනෙක් ඉන්දියාවට පිටත්ව ගියා. අකුරුණ ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් 16 දෙනෙකු රැගත් වෑන් රථයක් මහනුවර නුගවල ප්‍රදේශයේදී හදිසි ගිනි ගැනීමකට ලක් වුණා. ඒ ඊයේ රාත්‍රී 11:30ට පමණයි. ගින්නත් සමග එහි සිටි පිරිස වෑන් රථයෙන් ඉවතට පැන දිවි බේරා ගැනීමට සමත් වුණා. ගිනිගත් වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළඳ සැල් දෙකකට කඩා වැදීමෙන් එම වෙළඳ සැල් දෙකද විනාශ වී තිබුණේ මෙලෙසින්. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බණ්ඩාරගම ගැලනිගම කොටසේ යකඩ වැටී ගැටි භූමි තෙල් පිර වූ බවුසරයක් අඩි 50ක බෑවුමකට පෙරලී තිබෙනවා. අනතුරෙන් රියදුරා සහ සහායකයා අතුවාල ලැබුව අතර ඔවුන් හොරණ බූලික රෝහලට ඇතුළත් කළා. රියදුරට නිින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බවයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවසන්නේ. ගාල්ල අක්මීබන ජනතාවට සමෘද්ධි ආධාර ලබා දීමේ උත්සවයක් අක්මීබන රුහුණ අධ්‍යාපන විද්‍යාපීඨයේදී පැවැත්වුණා. ඊ අපි දැක්කන සමහර සමෘද්ධි බෙදෙන තැන්වලදී ආබාධිත අය ඉන්න අවුරුදු 25ම සමෘද්ධිය ලැබිච්ච නැති අය. ඒක නිවැරදි කරන්න අපි ආණ්ඩුවක් හැටියට බෙදලා ඉන්නේ. එදා මේවට උද්ඝෝෂණය කරේ නැහැ අපේ අය කවුරුවත්. අද සමහර අය හිතනවා මේක නොලුුණයි කියලා උද්ඝෝෂණය කරන්න ලෑස්ති වෙලා හිටියා. මතක තියාගන්න මේ ආසනේ අපි කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න බැරි විදියට දේශපාලන ભેදයක් නැතුව සාදාන්රා යුක්ති සහගත ලෙස මේ කටයුතු කරේ. මෙම අවස්ථාවට ඇරියුම් ලබා සිටි අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් සමෘද්ධි ආධාර ලබා දීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේ මෙලෙසින්. මක දේශපාලන හෙංචයියන්ට අවශ්‍ය ප්‍රදේශයේ ඉන්න දේශපාලන නායකයන්ට අවශ්‍ය විදිහට ලේඛනය වුන් සතු කරගෙන ඒ අනුව තමයි වුන් මේක ලබා දීලා තියෙන්නේ. මේක ඉතාමත්ම අසාධාරණයි. බ්‍රැඩ්බි පලිහ නැවතත් තමන් සතු කරගන්නට කොළඹ රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායම අද සමත් වුණා. රාජකීය විද්‍යාලයේ පිටියේදී අද පැවති දෙවැනි අදියර ලකුණු 13-24ක් ලෙස ජය ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් වුවත් තරඟ දෙකෙහි ලකුණු පරතරයෙන් රාජකීය විද්‍යාලය ඉදිරියෙන් සිටීම නිසා බ්‍රැඩ්බි පලිහ මෙවරත් රාජකීයයන් හිමිකර ගත්තා. කොළඹ රාජකීය විද්‍යාලයත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් අතර බ්‍රැඩ්බි පලිහ වෙනුවෙන් මෙවර තරඟය පැවැතුණේ 75 වන වරටයි. ඒ නැරඹීමට ආදි රාජකීයක වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. බ්‍රැඩ්බි පලිය වෙනුවෙන් මහනුවර පල්ලිකැලි ක්‍රීඩාංගණයේ පැවති පළමු අධ්‍යයනයේ තරඟයේ ලකුණු 17-34ක් ලෙස රාජකීය විද්‍යාලයේ රග්බි කණ්ඩායම ජය හිමි කරගෙන තිබුණා. රාජකීය පිලාද පිටීරි පිවිසීම තරඟයේ ලද ජයග්‍රහී මානසිකත්වයෙන් යුතුවයි. කෙසේ වෙතත් අද තරඟයේදී නොසිතූ අභියෝගයක් එල්ල කළ ත්‍රිත්ව ක්‍රීඩකින් රාජකීය විද්‍යාලයේ ලකුණු 13කට සීමා කරමින් තරඟයේ ජය 24-13ක් ලෙස තමන් සතු කරගත්තා. කෙසේ වෙතත් තරඟ දෙකේ ලකුණු එකතුව සැලකිලට ගැනීමේදී රාජකීය පිල ලකුණු 6ක් ඉදිරියෙන් සිටියා. එම ලකුණු තත්වය දැක්ුණේ 47-41ක් ලෙසයි. ඒ අනුවයි මෙවරත් බ්‍රැඩ් බිපාලිය රාජකීයන් සතු වුණේ. ඒ සමගින් අපි අදට ඔබෙන් සමුගන්නවා. යලි තමයිම හෙට උදෑසන අද දවස සමගින් ඔබට සුබ රාත්‍රියක්.